මේ ඩ්‍රයිවර් මාමගේ කල්පනාකාරී රියපැදීම හින්දා තමයි අපි හැමෝම බේරුනේ කිසිම කරදරයක් නැතුව ඇත්තටම මේ කිසිම කරදරයක් උන්නේ නැහැ අපිට බස් එකේ කාටවත්ම කරදරයක් නැහැ අපි කවුරුත් බලංගොඩ කල්තොට මාර්ගයේ දිගදුරේ ප්‍රදේශයේදී පාර යමින් තිබූ ළඟම බස් රථයක් මතට නාගහක අත්තක් කඩා වැටිලා ඊය හවස රථේ හිටපු පාසල් ළමුන් විශාල පිරිසක් 99න් දිවි ගලවා ගත්තා ගහ කඩන් වැටෙන විදිහ රථේ රියදුරු දුර තියලා දැක්ක නිසා රථේ නවත්ත ගත්තා බලන්න රියදුරෙකුට තියෙන්න ඕනේ පාරේ යනේන වාහන ගැන අවධානය විතරක්ම නෙමෙයි අපට වටපිටාව ගැනත් ගහකොළ සතා සිව්පාව වගේම පාරේ පයින් යනේන අය ගැනත් හොඳ අවධානයකින් යන්න ඕනේ කියන්නේ මේ වගේ අනපේක්ෂිත අනතුරු සිද්ධ වෙන්න පුළුවන් නිසායි මට මේ ගහ කිට්ටු වෙනකොටම පොඩි සද්දයක් ආවා සද්දයක් ඇවිල්ලා බ්‍රේක් එක පාදනවත් එක්කම ගහ කඩාගෙන බිමට වැන්නා ළමයි 140ක් 50ක් විතර හිටියා වාට මොකවත් හිතාගන්න බැරි වුණා ගහ තවත් කඩාගෙන වැටේ කියලා එකපාරට බ්‍රේක් එක පාගෙන බස් එක නවත්ත ගත්තා කට්ටියට මම කෑ ගැහුවා ඊට පස්සෙ කරින් බහින්න කියලා මං හිතුවා අනිත් ගහ අනිත් එකත් එයි කියලා ඒ කියනකොට තව පොඩි අත්තක් ආයි කඩාගෙන වැන්නා අපි බස් එක ටවුන් එකෙන් දෙකට එනවා අපේ ඩ්‍රයිවර් මහත්තයා ජගත් මහත්තයා තමයි බස් එක එන්නේ දිනපතාම වැඩ කරන්නේ ගොඩක් වෙලාවට අපේ ජගත් අයියා ඉතින් ජගත් අයියා ළමෙන්ටත් ආදරෙයි ඒ වගේ කරුණාවන්තයි ඒ හැමදේමත් එක්ක අයියට දෙවිය බැලුවා කියන්න පුළුවන් මොකද මේ අයියට හැමෝම ආදරෙයි ඒ අර ඒක මොන හරි අපි කරපු හොඳක් මොන හරි තියෙනවා නම් ඒ දේ අද පරිසම් දුන්නා කියලා කියන්න පුළුවන් ඒ වගේම කොන්දස් මහත්තයාගේ දරුවන්ට ආදරේ හැමෝම දරුවොත් ඒ වගේම ගොඩාරියක් ආදරේ ඉතින් දෛව මහත්තයාගේ විමසිලිමත්කම නිසා අද අපි මේ ජීවතුන් අතර ඉන්නවා කිසිම කෙනෙකුට සීරීමක්වත් නැහැ ඒ ගැන ඇත්තට ගොඩක් සතුටුයි මුලින්ම අත්ත පාත් වෙනකොට මාරු බයක් තිබුණේ මමත් පළවෙනි ෂීට් එකේමයි හිටියේ ඉතින් ඒ වෙනකොට මේ මට හිතුණා අපේ ජීවිතේට ඇත්තටම අනතුරේද කියලා පස්සේ බලනකොට අපේ ජගත් අයට චූටි සීරීමක්වත් නැති වෙනකොට පුදුමාකාර සතුටක් ඇදුණා මම බැස්සෙම දොරෙන් බහිනකොටම පඬු පෙට්ටිය තියෙනවා මම පඬුරක් දාගෙන තමයි බැලලා ආවේ Dasatha News ප්‍රධාන පෝත්‍රිකාංශය සවස 6:25ට Supreme TV ඔස්සේ දවසේ Dasatha පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න Dasatha YouTube නාලිකාව subscribe කරන්න